ආයිබෝවන් උසස් පෙළ ඉවර වෙලා මොනවද කරන්නේ මොකක් හරි කෝස් එකක් කරනවා සාමාන්‍ය පෙළ ඉවර වෙලා මොනවද කරන්නේ මොකක් හරි කෝස් එකක් කරනවා එහෙම නැත්නම් රට යන්න තමයි මගේ අදහස තියෙන්නේ මොකක් හරි මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න මට අදහසක් තියෙනවා අරමුණු නැතිව යම්කිසි ආකාරයක අරමුණු ගොඩනගාගත් ආරුණ්‍යයක් තමයි ශ්‍රී ලංකාව තුළ බොහෝ වෙලාවට අපිට නිරීක්ෂණය වෙන්නේ එනිසා තාරුණ්‍යයට අරමුණක් නිර්මාණය කරන්න අපි අද දවසේදීත් සූදානම් මතක් කරන්නම් අපි වෙනදා වගේම තාරුණ්‍යයට ජයමඟ වැඩසටහන තුළින් නිරන්තරයෙන් අපේ ගමන් මඟ ගැන සිහිපත් කරනවා අපි මුලින්ම NVQ අධ්‍යාපනය පිළිබඳව ජාතික වෘත්තීය සුදුසුකම් පිළිබඳව සාකච්ඡා කර ඊළඟට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සිට තමයි අපි පාඨමාලා කිහිපයක් ඔබ වෙත සමීප කරේ අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේම තිබෙන තවත් සුවිශේෂී ආයතනයකට දැන් මේ වැඩ ලෝකය කාලයත් එක්ක සංවර්ධනය වෙද්දී ඒ සඳහා ගැළපෙන පාඨමාලාවන් හඳුන්වා දෙන ආයතනයක් තමයි මේ තියෙන්නේ ඒ නිසා මේ සාම්ප්‍රදායික රැකියා ක්ෂේත්‍රයෙන් එහා ගිහිල්ලා ලෝකයත් එක්ක බොහොම පහසුවෙන් සමීප වෙන්න පුළුවන් නවමු පාඨමාලා සමූහයක් මේ ආයතනයේ තියෙනවා මේ ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය. එහෙනම් අපි වැඩිදුරටත් තොරතුරු කතා කරමු. ඊළඟට මේ පාඨ ආයතනයේ තියෙන පාඨමාලා හඳුනාගනිමු. අපි සෝදානම් මේ ආයතනයේ විදුහල්පතිතුමා ඇතුළු ඊළඟට මේ ආචාර්ය මණ්ඩලය මේ සියලු දෙනා සමග සාකච්ඡා කරමින් මේ ආයතනය ගැන වැඩිදුර විස්තර තාරුණ්‍යයට සමීප කරන්න. එහෙනම් රැඳීට මේ තාරුණ්‍යයට ජය මඟ සමගින් කේටෙක් ඇවිල්ලා අපි ඉලෙක්ට්‍රොනික කරමුද මම ඔබෙන් ඒ ප්‍රශ්නය අහුවොත් ඔබ ආයි මොනවද ඉලෙක්ට්‍රොනික කියන්නේ මොකක්ද මේ විෂය අන්තර්ගතය එතනින් එහාට යන්න තියෙන වෘත්තීය අවස්ථාවන් මොනවද මේ සියල්ලක් ගැනම ප්‍රශ්න ඇති ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න සෝදානම් අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා මේ පාඨමාලාවේ පුහුණු ඉලදාරි රංජිත් බණ්ඩාර ගුරුතුමන් ආයිබෝන් ඔබතුමන්ට ආයිබෝන් ආයිබෝන් දැන් මේ පාඨමාලාව පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් කරමු මෙහි අන්තර්ගතය මොන වගේ දෙයක්ද ඊළඟට මේ NVQ මට්ටම මොන වගේ තැනක තියෙන්නේ කියන කාරණාවෙන් අපි ප්‍රවේශයක් ලබාගමු ඔව් අපි ලංකාවේ කොරියා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අපි මේ මධ්‍යස්ථානයේ NVQ 5 වෙනි මට්ටම සහ 6 වෙනි මට්ටම සඳහා තමයි අපි ආධුනිකයන් පුහුණු කරන්නේ මෙහි මෙම මධ්‍යස්ථානයේ අපේ ප්‍රාදේශීය තියෙන මධ්‍යස්ථානවල NVQ මට්ටම 3 සහ 4 සම්පූර්ණ කරපු ආධුනිකයන්ට මෙම මධ්‍යස්ථානට අවිල අපිට පුළුවන් වෙනවා NVQ මට්ටම 5 සහ 6 සම්පූර්ණ කරගන්න. ඇත්තටම මේකෙදි මේක රටේ තිබිච්ච ලොකු අවශ්‍යතාවයක් කාර්මික ශිල්පීන් ඉන්නකොට අපිට අවශ්‍ය වෙනවා එම අධීක්ෂණ නිලධාරි සුපර්වයිසර්. එතකොට අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා මෙම මධ්‍යස්ථාන තුලදී අපිට අධීක්ෂණ නිලධාරීන් හැටියට ආධුනිකයන් අපිට පුහුණු කරන්න. NVQ 5 කියන්නේ ඩිප්ලෝමා මට්ටම. ඩිප්ලෝමා මට්ටම. ඩිප්ලෝමා මට්ටම කියන්නේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඊට පහළ මට්ටම. ඒ කියන්නේ කාර්මික ශිල්පීන් අපිට පුළුවන් ඒකේ අධීක්ෂණයක් කරන්න. ඒ මට්ටම තමයි අපි NVQ මට්ටම 5 සහ 6 කියන්නේ. දැන් මේ පාඨමාලාව හදාරන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මූලික වශයෙන් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සඳහා ප්‍රවේශ වෙන්නේ මොන වගේ අධ්‍යාපන සුදුසුකමක්ද අවශ්‍ය වෙන්නේ කියන කාරණාව මතක් කරමු. ඔව් ඇත්තටම දැන් මේ අපි මූලික සුදුසුකම් හැටියට සලකනවා මේ ආයතනයට බඳවා ගන්නකොට අපිට උසස් පෙළ ගණිතාංශයෙන් විෂයන් තුනක් සමත් වෙන්න ඕනේ. ඒත් එක්කම අපිට පුළුවන් තාක්ෂණික විෂය ධාරාව තියෙනවා. තාක්ෂණික විෂය ධාරාවේදී අපිට පුළුවන්
ඒකෙ විෂයන් තුනක් සමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි මුලින් පැහැදිලි කරපු අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල ලංකාව පුරාම විසිරී තියෙන මධ්‍යස්ථානවල NEQ මට්ටම 3 සහ 4 සම්පූර්ණ කරපු අයට අපිට පුළුවන් වෙනවා මේකට අයදුම් කරන්න. අයදුම් කරන්න අපි මූලික බඳවා ගැනීම තරඟ විභාගයක් තියලා තමයි අපි ළමයි බඳවා ගැනීම කරන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ගණිතංශයෙන් හරි මම නැත්නම් තාක්ෂණංශයෙන් හරි හදාරලා ඒ සුදුසුකම නැත්නම් ඔබට සිද්ධ වෙනවා NVQ level 3 ඒ වගේ මට්ටමකින් ආරම්භ කරලා ක්‍රමානුකූලව ඉදිරියට ඇවිල්ලා මේ ඩිප්ලෝමා මට්ටමට පැමිණෙන්න. දැන් ඉලෙක්ට්‍රොනික කියන මේ මොකද්ද මේ විෂය? මේ මොන වගේ කාර්යයක්ද වෙන්නේ? අපි ඒ ගැන හැඳින්වීමක් කරමු. ඔව්. ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික NVQ මට්ටම 5 කියලා කියන්නේ මේකේ විෂයන් 25ක් තියෙනවා. අපි බැලු බැලමට අපි හිතන්නේ මේ රේඩියෝ එකක් හදනවා ටීවී එකක් හදනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ එහෙම නෙමෙයි. මේක වෙනත්ම විදිහකට තමයි මේ පාඩමාලාව සැලසුම් කරලා තියෙන්නේ. ඒකට මේකදී අපිට පුළුවන් වෙනවා විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණව නිර්මාණ කරන්න. ඇත්තටම අලුත් වැඩියා කරනවත් එක්කම අපිට පුළුවන් වෙනවා නිර්මාණකරණය කරන්න පුළුවන් වෙනවා. ඒකට ඇත්තටම ඩිසයිනින් පැත්ත. අපි පුරුදුක මුල ඉඳලම අපි මේ ළමයින්ට ඩිසයින් පැත්ත අපි පුරුදු කරලා ඒ ඩිසයින් කරන දේවල් ඊට පස්සේ ප්‍රායෝගිකව අපි කොහොමද අත්දැක බලන්නේ කියලා පුරුදු කරනවා. මේක විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික විෂය ඊට පස්සේ ස්වයංක්‍රීය පද්ධති පාලනය කර්මාන්තගත පුහුණු ඊට පස්සේ පරිගණක පිළිබඳව පරිගණක අලුත් වැඩියා කිරීම සහ පරිගණක එකලස් කිරීම ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා පද්ධති එකලස් කිරීම ඒ වාගේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අපිට මේ කර්මාන්තගත කර්මාන්ත ශාලාවක තියෙන පද්ධති මෙහෙවන ආකාරය ඒවට දත්ත අපි මේ එකලස් කරන හැටි ඊට පස්සේ දත්ත ගබඩා කරන හැටි සහ ඒ සියලුම දේවල් මේ පාඨමාලාව තුළදී අපි සම්පූර්ණ කරනවා. දැන් මේ ඉලෙක්ට්‍රොනික විෂයයට කැමැත්තක් තියෙන කෙනෙක්ගේ ඊළඟ දැන් මේ වගේ පාඨමාලාවක් හැදෑරුවට පස්සේ දැන් බොහෝ දෙනාගේ අරමුණ තමයි මේ වෘත්තියකට වීම, වෘත්තියක් සඳහා යොමු වීම. මොන වගේ වෘත්තිය අවකාශයක්ද තියෙන්නේ? අපි ඒ ගැන සඳහන් කිරීමක් කරමු. ඔව්. එකක් තමයි කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අලුත් වැඩියා ගන්න කාර්මිකයෙක් හැටියට අලුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයකට ගමන් කරන්න. ඒකෙදී යාට පුළුවන් වෙනවා ඒ මාවත හදා ගන්න පුළුවන්. එහෙනම් එයාට පුළුවන් අපි මේ පාඨමාල අවසන් වෙච්චාම අපේ ඇත්තට මේ පාඩම අවුරුදු දෙකක් දෙකකට පස්සේ අපි දානවා කර්මාන්තගත පුහුණු. එතකොට කර්මාන්තගත පුහුණුවේදී එයාට ඒ ස්ථානයේ පුළුවන් වෙනවා අපි ඉගෙන ගත්තේ න්‍යායාත්මක කරුණු සහ ප්‍රායෝගික දේවල් සැබෑ වැඩ ලෝකයේදී කොහොමද තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට පුළුවන් වෙනවා මේ සැබෑ වැඩ ලෝකයේදී යාට වැඩක් කරන්න හැකියාව ගන්න. හැකියාව ගත්තාම යාට පුළුවන් වෙනවා ඒක රැකියාවක් හැටියට තෝරා ගන්න. විශේෂයෙන්ම කර්මාන්තගත පුහුණුවලදී කර්මාන්ත ශාලාවලට දානවා. කර්මාන්ත ශාලාවල ඉතා මිල අධික යන්ත්‍ර සූත්‍ර මෙවලම් අපිට පුළුවන් වෙනවා අලුත් වැඩියා කරන්න. එතකොට අපි මෙහෙදී ඉගෙන ගත්තේ න්‍යායික කරුණු සහ ප්‍රායෝගික කරුණු ගිහිල්ලා ඒ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්නේ නැත්තම් අපිට පුළුවන් වෙනවා ක්‍රියා කරන තත්වයට අපේ දැනුම සහ කුසලතාවයත් එක්ක ඒ අත්දැකීම් අරගෙන එයාට දක්ෂ ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙනවා. අද දවසේදී මම මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කරපු කාරණාව තමයි යම් කිසි විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව ලබා ගන්න මූලික වෘත්තියේ නිපුණතාවය වෘත්තියක් ජවයෙන් ආරම්භ කරන්න ලොකු හේතු සාධකයක් වෙනවා. එනිසා ඕනෑම ක්ෂේත්‍රයක් කාලයත් එක්ක විවිධ වූ විපර්යාසයන්ට ලක් වුණත් මේහා මේ වගේ පාඨමාලාවක් තුලින් ලබා ගන්න මූලික දැනුම තුල විශාල දුරකට ගමන් කරන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම සාකච්ඡා කරාම මේ අපේ රටේ ගොඩක් තරුණයන්ගේ යොමු වීම තියෙන ව්‍යවසායකත්වය වගේ පැතිවලට. දැන් මේ වගේ පාඨමාලාවකින් අනතුරු ව්‍යවසායකත්වය සඳහා යොමු වුණු තරුණයන් ඉන්නවද? කොහොමද මේ පැතිකඩ ගැන අපි පොඩි කතා කිරීමක් කරමු? ඔව්, ඇත්තටම දැන් මගේ රැකියා කාලය අවුරුදු 25. මේ අවුරුදු 25 කාලය තුලදී අපි බලපුවාම මම මුල් කාලවලදී මම වෘත්තීය මට්ටම 3-4 තමයි පුහුණු කරේ. ඒ පුහුණු කරපු දරුවන්ට අපේ ආයතනය මගින් තියෙනවා ව්‍යවසායකත්ව පුහුණුවක් සහ ණය දෙන වැඩපිළිවෙළක්. ඉතින් ඇත්තටම අපි මේ පහුගිය කාලේ පුරාවටම ඒ දරුවන්ට අපි පුහුණුව දීලා සහතිකය දීලා වැඩිදුර පුහුණුවක් දීලා ඊට පස්සේ අපි ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවකට සහභාගී කරවගෙන අපි බැංකු හරහා සහනදායි පොලියට ණය දෙන්න වැඩසටහනක් තියෙනවා. ඒකෙදී වෙච්චි ආධුනිකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපිට පුළුවන් ඇත්තටම දත්ත මේ අපිට දත්ත එකතු කරලා අපිට පෙන්වන්න පුළුවන්. අද ලංකාවේ ඉහළම තැන්වලට ගිහිල්ලා ඉන්නවා. ඉහළම රැකියාවල ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වෘත්තීය පුහුණු අධිකාරියට ඇවිල්ලා පුහුණුව ලබලා වැඩිදුර පුහුණුව ලබලා ව්‍යවසායගත පුහුණුවක් ලබලා ණයක් අරගෙන රැකියාවක් තමන්ගේ කියලා කරගන්න හොඳ අවස්ථාවක් වෙනවා මේක.
මේ පාඨමාලාව ගැන කතා බහ කරද්දී අපි වෘත්ති අවස්ථා පිළිබඳව කතා කරා ව්‍යවසායකත්වය ගැන කතා කරා එතනින් එහා ජාත්‍යන්තරය ජය ගන්න බොහෝ වෙලාවට තරුණයන්ට අභිප්‍රායක් තියෙනවා මේ පාඨමාලාව තුලින් ඒ සඳහා තිබෙන ඉඩකඩ ගොඩනගන අවකාශය මොන වගේද ඔව් ඇත්තටම දැන් අපි මේ අපේ ඉන්න ආධුනිකයින්ට අපිට විදේශගත වෙන්න අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම අපි රැකියාගත කිරීමේ වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා අපේ රැකියාගත කිරීමේ මාංශය හරහා අපි ලංකාවේ ශ්‍රම ඉල්ලුමට ගැලපෙන විදියට අපි රැකියාවන්ට යොමු කරනවා ඒත් එක්කම අපි විදේශීය ඉල්ලුමට අපි විදේශීය අපිට අපි විදේශීය රාජ්‍යයන් සමග අපි යම් එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි ඇත්තටම විශේෂයෙන්ම අපි දැකපු එක දෙයක් තමයි තියෙන්නේ මේ නොපුහුණු ශ්‍රමිකයින් තමයි ගොඩාක් වෙලාවට මෙතෙක් විදේශගත වුනේ දැන් ඇත්තටම අපිට පුළුවන් වුණා මේ අපේ පුහුණු ශ්‍රමිකයන් ඉහළ වැටුපකට පුහුණු ශ්‍රමිකයන් හැටියට අපිට මේගොල්ලෝ රැකියාගත කරන්න පුළුවන් වුණා ඉතින් ඇත්තටම දැනටමත් අපිට තියෙනවා මේ සමහර වෙලාවට මේගොල්ලෝ අර්ධ වශයෙන් පුහුණු වෙලා ඉඳලත් අපිට රැකියාගත කරන්න පුළුවන් වුණා ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි ළඟට ඇවිල්ලා දේශීය රැකියාවකට මේගොල්ලෝ යොමු වෙන්න අකමැත්තක් තියෙන නම් විදේශ රැකියාවකට යන්න ඒත් එක්කම තමයි අපිට පුළුවන් වෙනවා විදේශීය අධ්‍යාපනය හදාරන්නත් පුළුවන් වෙනවා අපි විදේශීය රටවලට ගියම අපි දැක්කා මේ ලංකාවේ ආධුනිකයෝ මේ පාඨමාලා හදාරලා උසස් අධ්‍යාපනය හදාරනවා ඉතින් මම හිතන්නේ ඒක හොඳ පිටුහලක් වෙනවා මේ ලංකාවේ මේ අධ්‍යාපනය හදාරලා තමන්ගේ සමාජයට ඒ රටවලදී අපි දැකපු දේ තමයි මේ රටවලින් ආදායම උපයලා මේ ලංකාවේ සල්ලි අරන් ගිහිල්ලා නෙවෙයි විදේශීය රටවල හොයන පාර්ට් ටයිම් එක ඒ කියටි කාලින පුහුණුවක් ලබලා ඒ මුදල යෝජාගෙන ඒගොල්ලෝ වැඩිදුර අධ්‍යාපනයක් හදාගන්නවා. ඒ වගේ පසුතලයක් තියෙනවා. දැන් මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ පූර්ණ කාලීන පාඨමාලාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මේ අර්ධ කාලීන පාඨමාලාව ක්‍රියාත්මක වෙනවාද කොහොමද ඒ ගැන විස්තර තියෙන්නේ? ඔව්. ඇත්තටම දැන් අපි මේ මධ්‍යස්ථානය ගත්තොත් අපි මූලික පාඨමාලාව හැට අපි පටන් ගත්තේ පූර්ණ කාලීන නොමිලේ. किसी मायगिरी मकरण अवृद्ध सह अवृद्ध पाठमाला पैत्तेन इट अमतर अभी मसहायक पेरभूण पावत्तन इलाट अभी मसहायक मे गोल्लो कर्मांधगत भून अक्कर सियालम कर नो मिले हे भाई अभी दैंगट अभी तव मेक पुरुल कर लो मे अभी सती अंत पाठमाला याट पुलवांग यागे इहल सूसुक मग्गा हतर तीन वाण याट समाट अपित्यक पूर्ण कालीन मेके रेना याट पुलवांग अत मुखदरा अरे पाठ कटिकालीन पाठमाला संबंध वेला याट पुलवांग यागे सूसुक संपूर्ण कर समय हे बैकि खाले वेड वेंड पुलवांग मेका अवृद्धे पाठमाला अवृद्ध एक हमारे पुलवनी कटिकालीन सह इधि संध्याकाले सबस्काली मे पाठमाला व्याप्त करने वाला मैं पाठमाला वगैन एक विस्तरा अनावरण करगा पहली करगा तारुण्य हमचिस्म एक इलाक संपूर्ण करगतर पास ईलंग इलाक यम प्रवेश भागा उत्साह करवा मे पाठमाला वतुलद उपाधि मट्ट मकदा अन्न तीन अवस्थाव कोहमद ये तुति बन अवकाश अन्नवादीन कारण पहली किरी मकर මේ පාඨමාලාව හදාරපු කෙනෙකුට රත්මලානේ තියෙන යුනිවර්සිටේ කියන ආයතනයට ගිහිල්ලා ඒගොල්ලන්ට උපාධිය දක්වා හදාරන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම මේගොල්ලෝ අපි රැකියාවකට ගියාට පස්සේ රැකියාවේදී මම හිතන්නේ උපාධිධාරියෙක් හැටියට එයාට ලැබෙන පාලනය කරන්න හිමිවන දක්ෂතාවයට අවශ්‍ය දැනුම මෙහෙන් අපි ලබා දෙනවා. මේකෙදි විශේෂයෙන්ම අපි මේ ඉලෙක්ට්‍රොනික පාඨමාලාව ගත්තාම PLC ඒ කියන්නේ විදුලිය සඳහා පාලනය කරන ක්‍රම ඒත් එක්කම තමයි අපි පරිගණක ආශ්‍රිතව දැනුම ප්‍රායෝගික සහ න්‍යායික ඒත් එක්කම අපි ස්වයංක්‍රීය චලන ඒ කියන්නේ ඔටෝමේෂන් සිස්ටම් ගැන අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන කතා කරනවා ඊට පස්සේ කොමියුනිකේෂන් පද්ධති ගැන අපි කතා කරනවා ඒත් එක්කම අපි මේගොල්ලන්ට මේක කළමනාකරණය ඒ කියන්නේ මැනේජ්මන්ට් කොටසක් කරනවා. ඒතර මේගොල්ලන්ට පුළුවන් වෙනවා මේ සියලුම දැනුම තියෙනවා. මම හිතන්නේ මේ මේ මේගොල්ලන්ට මේ හැම ශාස්ත්‍රයක් පිළිබඳ දැනුමක් සහ ඒක කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේගොල්ලන්ට ඒ උපාධියක් ගත්තා සමානව උසස් අධ්‍යාපනය නොලබන අයෙකුට මෙම මට්ටම 6 සම්පූර්ණ කරලත් ඒ ඉහළ තලයකට ගිහිලා ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් හිමි වෙනවා. දැන් බොහෝ වෙලාවට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ හරහා ඉලක්ක සාර්ථක කරගන්නවා වගේම
ක්‍රමානුකූල තමන්ගේ වෘත්තීය නිපුණත්වය ගොඩනගා ගන්න මේ වගේ ආයතන හරහා ප්‍රවේශයක් ලබාගෙන ක්‍රමානුකූලව තමන් අපේක්ෂා කරන්නේ උපාධි මට්ටමක්ද ඒ සඳහා යන්නත් අවස්ථාවක් තිබෙනවා ඊළඟට දේශීය වශයෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ වෘත්තීය ඉලක්ක සාර්ථක කරගන්න හැකියාව තියෙනවා අපි සූදානම් මේ තරුණ තරුණියන් සමගත් ඔවුන් මේ පාඨමාලාව පිළිබඳව අවධුරටත් විස්තර ඔබ වෙතට සමීප කරන්න එහෙනම් බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ට මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපි ආරාධනා කරනවා මේ පාඨමාලාව පිළිබඳව තවදුරටත් පුළුල් අවබෝධයක් ලබා ගන්න අපේ රටේ තරුණයන්ට හරි දැන් මේකෙදී අපි මේ දැන් 7 සෙග්මන්ට් එක මේ බෝඩ් එකට පයස්ුවාට පස්සේ මේකේ මේ 7 සෙග්මන්ට් වෙන වෙනම තියෙනවා. ඒක මේ වෙන වෙනම තියෙන එකේ මේ එක 7 සෙග්මන්ට් එක තියෙන කෝන් එකට අපි නෙගටිව් වෝල්ටේජ් එකක් දීලා අපිට පුළුවන් වෙනවා මේ අපි පාස්සපු වයර් එකේ මේ A එකට B එකටයි AA කියපු සෙග්මන්ට් වලට වෙනම සප්ලයි එකක් දෙන්න පුළුවන්. ඒ සප්ලයි එකක් දුන්නාම තමයි මේක ඊට පස්සේ ඒ ටික පත්තු වෙන්නේ. අවසානයේ අපි මේ වයර් හතම මෙතනින් අපි දැන් කොමන් කරානේ මේක. කොමන් කරලා මේ කොමන් හතම අරගෙන මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ කොමන් හතර පාස්සලා ඊට පස්සේ මේ 7 සෙග්මන්ට් එක එක පාස්සනවා වෙන වෙනම මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ කන්ට්‍රෝල් පින් එකට. අවසානයේදී වෙන්නේ මේක ස්කෑනින් සිස්ටම් එකක් හැරීට පළවෙනි වෙලාවේදී මේ LED එක පත්තු වෙනවා. පත්තු වෙලා ඒකේ ඉලක්කම පෙන්වෙනවා. දෙවෙනියට මේක පත්තු වෙනවා. ඒ විදිහට ස්කෑනින් සිස්ටම් එකක් හැටියට වෙන්නේ මොකද මේ අපිට මේකේ වෙලාව පේන්නේ මේ විදිහට මේ එක එක තමයි එක වෙලාවක පත්තු වෙන්නේ මේක පත්තු වෙලා වෙලාව පෙන්නලා නිමෙනවා හරි ඊට පස්සේ මේක පත්තු වෙලා නිමෙනවා මේක පත්තු වෙලා නිමෙනවා අන්තිමේදී වෙන්නේ මොකද්ද මේ ස්කෑනින් සිස්ටම් එක අර TV එකේ රූප වැටෙනවා වගේ වේගකින් මේ ටික නිවිනුයි පත්තු කරනවා එතකොට අපේ ඇහැට පේන්නේ මොකද්ද මේ ඔරලෝසුව මේ විදිහට එක දිගට පත්තු වෙලා වගේ ඇත්තටම වෙන්නේ මොකද්ද පත්තු වෙලා තියෙන්නේ නැහැ වෙන්නේ මේක ඉස්සෙල්ලා පත්තු වෙලා මේ පිළිවෙලට මේවා එකින් එක තමයි පත්තු වෙලා නිමෙන්නේ. එතකොට මේකේ ඉලක්කම වෙනයි මේකේ ඉලක්කම වෙනයි මේකේ ඉලක්කම වෙන මෙහෙම තියෙනවා. හැබැයි මේවා එතකොට වයර් තියෙන්නේ එක වයර් එකක්. එතකොට මේ ස්විචින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝල් එක හරහා තමයි මේක මේ කරන්නේ. එතකොට මේ විදිහට මේක පාස්සන්න පාස්සලා ආපහු මේකේ අර විදිහට චෙක් කරලා බලන්න. කොමන් එක අරගෙන ඊට පස්සේ අර වෙනම තියෙන ABCD කියන ටිකට වෙනම කනෙක්ෂන් දීලා අපිට චෙක් කරගන්න පුළුවන්. ඩිග්‍රී එකක් ගන්න ඒ ලෙවල්ම තියෙන්න ඕන කියලා මතවාදයක් සමාජයේ තියෙනවා. ඒ මතවාදය වැරදි. වැරදි කියලා දොප්පු කරන්න යන්නේ ඒ සඳහා තියෙන මාර්ගයන් තිබෙනවා. ඒ මාර්ගය තමයි අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය හරහා ගොඩනගලා තිබෙන ප්‍රවේශය. දැන් අපිත් එක්ක අද දවසේදී මේ ඉලෙක්ට්‍රොනික පාඨමාලාව හදාරන තරුණයෙක් ඉන්නවා. අපිත් එක්ක එකතුලා ඉන්නවා නිමංක. නිමංක දැන් අපි මුලින්ම සඳහන් කරමු ඔබේ මේ පාඨමාලාව සඳහා ප්‍රවේශය ලබා ගත්තේ කොහොමද? උසස් පෙළෙන්ද එහෙමත් නැත්නම් මොන වගේ අධ්‍යයනයක් තුලින්ද? අද ඔබ මේ හදාරන NVQ මට්ටම දක්වා පැමිණියේ කියන කාරණාව පළවෙනියෙන් අපි මතක් කරගනිමු. එහෙම කියනවා නම් මම O level වලින් පස්සේ මුලින්ම NVQ level 3 motor winding තමයි කෝස් එකක් කරේ. ඒකේ ට්‍රේනින් පීරියඩ් එකක් ඉවරුනෙන් පස්සෙ තමයි NVQ level 4 කරන්න ඕන කියලා අදහසක් ඇති වුනේ. ඒ ගාම බද්දිකම උත්තිපුන් මධ්‍යස්ථානයේ මම ඉලෙක්ට්‍රොනික පාඨමාලාව තෝරාගෙන අවුරුදු කහමාරක් වගේ කාලයක් කෝස් එක කරගෙන ගියා. ගිහිල්ලා මාස 6ක ට්‍රේනින් පීරියඩ් එකකට යටත් වුණා. කළා පසුව තනියම මේ දේවල් ඉගෙනගෙන කියනවා නම් ගොඩක් අත්දැකීම් ගත්තා. ගියපු තැන් වල වැඩ කරලා ඉවර වෙලා එහෙම මුලදී තින් ඇනුම් බැනුම් ඇතුව තමයි ඉතින් ගෙන ගත්තේ ගොඩක් දේවල්. දැන් මම සාමාන්‍ය තනින් රිපෙයර් එකක් කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. මම හිතන්නේ තමයි අපේ රටේ තිබෙන වෘත්ති අධ්‍යාපනයේ තිබෙන විශේෂත්වය. විශිෂ්ටත්වය කියලා කිව්වත් හරි. සාමාන්‍යයෙන් වෘත්තිකයක් නිර්මාණය කිරීමේදී අධ්‍යයනයෙන් අධ්‍යයරට අවශ්‍ය කරන නිපුණතාවය ලබා දීම වගේම ඔහුට අවශ්‍ය කරන ප්‍රායෝගික පසුතලය නිර්මාණය කිරීම අපි කියන්නේ මේ වෘත්තීය පුහුණුව පාඨමාලාවක් අවසන් වෙලා වෘත්තීය පුහුණුවක් ලබා ගන්න පුළුවන්. දැන් සෑම මේ NVQ
මට්ටම් වල තිබෙන විශේෂත්වය තමයි එක එන්වීපී මට්ටමකින් අනතුරු ඒ සඳහා තිබෙන රැකියාගත පුහුණුවත් එක්ක ඊළඟට ක්‍රමානුකූලව තමන්ගේ වෘත්ති ඉලක්ක හඹාගෙන යන හැකියාව තිබෙනවා ඔහු සාමාන්‍ය පෙළ විභාගය තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව තමයි තමන්ගේ වෘත්තීය ජීවිතයට නැත්තම් අවශ්‍ය කරන වෘත්ති අධ්‍යාපනය සඳහා පදනම් නිර්මාණය කරගන්නේ දැන් ඔහුට එතනින් එහාට ඉලක්කයක් ගොඩනගා ගන්න පුළුවන් දැන් ඉන්නේ ඩිප්ලෝමා මට්ටමේ डिप्लोमा मट्टमें पस्से तीन अरमुन मुखाद मनोवागे अनागत वृत्ति इलाके अपे कथा कर मगे अनागत बलापुर लेवल सिक्स सामर्थ्य लागे इनके लेवल सेवन यूनिवर्सिटी इंस्टिट्यूट गिहिल्ला सप्रोगेन रट जो बेगटे अन्नवागे मगे दन दस तीन ඔබේ දැනට අදහස ඒ කියන්නේ NVQ 7 අපි NVQ 7 කියන්නේ උපාධි මට්ටමත් පූර්ණ කරගෙන ජාත්‍යන්තරයට නැත්නම් විදේශගතව රැකියාවක් කරන්න. ඉතින් මේ වෘත්තිය සඳහා තිබෙන අවකාශය පුළුල් අපේ ගුරුතුමා සඳහන් කරා මේ සඳහා තිබෙන ප්‍රවේශයන් පුළුල් වශයෙන් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් නිමංක අපේ රටේ බලාගෙන ඉන්න මේ තරුණයන්ට ඔබේ විතුරන්ට දෙන්න පණිවිඩයක් ඇති. මොනවාගේ පණිවිඩයක් දෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ වගේ අධ්‍යාපන ආයතනයක් තුලින් දැන් ඔබ මේ වෙද්දි යම් ආකාරයක වෘත්ති අධ්‍යක්ෂකෙකුත් ලබාගෙන තියෙනවා ඒ නිසා මේ සාර්ථකත්වයත් එක්ක මේ වෙලාවේ බලාගෙන ඉන්න තරුණයරත් අපි ආරාධනාවක් කරමු ඔව් මම කියන්න කැමතියි තමන්ට උනන්දුවක් තියෙනම් ඕනම දෙයක් ගොඩ දාගන්න පුළුවන් කියන එක ඒකට අර උනන්දුවයි උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ හරි සරලයි උනන්දුවක් තේනවා නะ ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන පදනම නිර්මාණය කරගන්න ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියතුල පාඨමාලා ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ බද්දේගම මුලින්ම NVQ පාඨමාලා හදාරලා ප්‍රමාණිකූල ඉදිරියට ඇවිල්ලා අද යම් තැනක ඉන්නවා. ඒ වගේම ඒහා සමගාමීව වෘත්තීය අධ්‍යක්ෂකෙකුත් ලබාගෙන ඉන්නවා. ඉතින් මේ තමයි ජයග්‍රාහී තාරුණ්‍යයේ අපිට ලබා දෙන්න පුළුවන් පූර්වාදර්ශය අපි සෝදානම් තවත් තරුණ තරුණියන් සමග සාකච්ඡා කරන්න මේ පාඨමාලාව ගැන මේ පාඨමාලාව ගැන අවබෝධයක් ලබා දෙන්න ඒ නිසා ප්‍රවේශයක් ලබා ගන්න හොඳ අවස්ථාවක් අද දවසේදී ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ඩිප්ලෝමා පාඨමාලාව හදාරන තරුණයෙක් එක්ක අපි කතා කරේ දැන් සෝදානම් වෙන්නේ තරුණියක් එක්ක කතා කරන්න ලිනෙත්ටි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් මේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික වගේ විෂයක් හදාරන්නේ බොහෝ වෙලාවට වැඩි නැඹුරුව තියෙන්නේ පිරිමි නැත්තම් අපේ රටේ තරුණයන් හැබැයි තරුණියක් විදිහට ඔබ මේ වගේ ක්ෂේත්‍රයක් තෝරගත්තේ ඇයි දැන් බොහෝ වෙලාවට මේ අර සාමාන්‍ය පාඨමාලා තෝරගද්දී අපි දකින දෙයක් තමයි වැඩිපුර ඒ පාඨමාලාවේ ඉන්න තරුණියන් නම් ඒ සඳහා තියෙන නැඹුරුව ඒ විදිහටම තියෙනවා හැබැයි ඔබ යම් වෙනසක් කරලා තියෙනවා අපි ඒ ගැන කතා කරමු මම ඉලෙක්ට්‍රොනික තෝරගත්තේ නම් මට තියෙන ආසාවට ලොකුම හේතුව අනිත් ඒ ගොඩක් ගැළමයි කරන අඩුයි ඒ වුණාට ඉතින් ආසාව තියෙනවා නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් බෑ කියලා දෙයක් නැහැනේ කරන්න ඒක නිසා කරනවා ඉතින් තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ ඉලක්කය හඳුනාගෙන ඒ වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව තමන්ගේම ඉලක්කයක් ගොඩනගා ගැනීම තමයි මේ කතාවෙන් ගන්න තියෙන දැන් ඔබ මේ සඳ මේ පාඨමාලාවට යමුන්නේ කොහොමද උසස් පෙළ අවසන් කළාද එහෙමත් නැත්නම් NVQ මට්ටම් හරහාද නෑ මං ආවේ උසස් පෙළ ඉවර වෙලා මං A-level වලට මැත්ස් කරේ S3යි තිබ්බේ ෆස්ට් ආයි ආයෙත් ඒක කරේ A-level කරන්නේ නැතුව මේ කෝස් එක තෝරගෙන ආවා ඉතින් මගේ කැමැත්ත නිසා දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මැත්ස් කරන කටිය නැත්නම් අපි ගත්තොත් ගණිත විද්‍යා අංශ හදාරන බොහෝ දෙනා සාමාන්‍යයෙන් පළවෙනි අධ්‍යයනයේදීම S3ක් ආවොත් එකෙන් එතනින් එහාට නවතින්නේ අනිවාර්යෙන් S3ක් ආවට පස්සේ නැවත නැවත උත්සාහ කරනවා සාමාන්‍ය අපේ රටේ ගොඩනැගිලා තියෙන සංස්කෘතිය ඒක අපි කියනවා සෙකන්ඩ් ෂයි එකකට යනවා තර්ඩ් ෂයි එකකට යනවා පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ අපේ රටේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ප්‍රවේශයක් ලබා ගන්න දැන් එහෙම තියෙද්දී ඇයි හිතුනේ ඇති මෙතනින් ඇති මම මේ වගේ ඉලක්කයකට යනවා අඩු වයසකින් මොකක් හරි හොඳ තැනකට යන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් වටිනවනේ ඒක නිසා තමයි ඉතින් මම මේ ෆ්‍රෙෂයි එකෙම මේ S3ක් ආවේ ආය තවත් කරලා තේරුමක් නැහැ මේකෙන් ගිහින් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතාගෙන මෙතෙන්ට ආවා ඉතින් මගේ ආසාව ඉලෙක්ට්‍රොනික නිසා ඉලෙක්ට්‍රොනික කෝස් එකට සිලෙක්ට් වුණා ඊට පස්සේ ආවා ඉතින් S3ෙන් උපාධියකට යන්න පුළුවන්
ඔබ අපේක්ෂා කරනත් කොහොම රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය දක්වා යන්න? ඔව් අනිවාර්යයෙන්ම. එතකොට ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නත් ඇයට සිහිනයක් තිබෙනවා. ඉතින් අර මං මුලින් කිව්වේ උපාධියක් ගන්න ඒ සඳහා ප්‍රවේශයක් නිර්මාණය කරගන්න සාමාන්‍ය පෙළෙන් අනතුරු අපේ රටේ ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට උසස් පෙළ අපේ රටේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කියනවා විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශ වීමේ අවම සුදුසුකම තමයි විෂයන් තුනම සමත් වීම. ඒ නිසා ඒකත් සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි දැන් නමුත් අපේ රටේ විශ්වවිද්‍යාල සඳහා තරුණ තරුණියන් බඳවා ගන්න වසරකට ඉතාම කුඩා ප්‍රමාණයක් විභාගයට මුහුණ දෙන ප්‍රමාණය අතරින්. ඒ නිසා එයත් හොඳින් අවබෝධ කරගෙන මේ ඇය හොඳ කතාවක් කිව්ව ඒ තමයි අඩු වයසෙන් හැකිතාක් මේ වෘත්තීය ගත වීම. අපි මේ දක්වා කරපු බොහෝ සාකච්ඡාවලදී විශේෂයෙන්ම අපේ පළවෙනි වෙනසහන ඔබට මතක ඇති. එතනදී විශේෂයෙන්ම කිව්වේ මේ තරුණ තරුණයන් හැකිතාක් තරුණ වයසේදී වෘත්තීය ගත වීම ඉතාම වටිනා කියන සාධකයක්. ඒ නිසා එය මැනවින් අවබෝධ කරගෙන කටයුතු කරන තරුණයෙක් අද අපේ රටේ ඉන්නවා. ඒ නිසා ඒ තරුණය අපේ රටේ තරුණයට ලොකු ආදර්ශයක්. බලාගෙන ඉන්න තරුණ තරුණියන් ඉන්නවා. විශේෂයෙන්ම ඔබේ පැත්තෙම ගත්තොත් තරුණියෝ ඉන්නවා ගොඩක්. අපි විශේෂයෙන් ඔබේ අධ්‍යක්ෂින් එක්ක සඳහන් කරන්න යමක් ඇති. අපි ඔවුන්ට ඒ පණිවිඩය ලබා දෙනවා. අපි ඒ ලෙවල්ස් කරන්නේ ගොඩක් මහන්සි වෙලානේ. ඉතින් අඩු වයසෙන් අපිට හොඳ තැනකට ගිහින් රස්සාවක් කරලා අපේ බලාපොරොත්තු වලට යන්න පුළුවන් නම් ඒක තමයි අපි ගන්න ඕන හොඳම තීරණය. ඒක නිසා මම කියන්නේ හැමෝටම මේ මොකක්ම හරි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වෙන්න විශ්වවිද්‍යාල සුදුසුකම ලැබෙනකම් කියලා බොහෝ අවස්ථාවක් උසස් පෙළ විභාගයේ ලියලිය කාලය ගත කරන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙලා මේ වගේ දෙයක් කරලා ඉස්සරහ ජීවිතේ ජය ගන්න කියලා තමයි මම හැමෝගෙම ඉල්ලන්නේ. මේ දවස්වල කොවිඩ් 19ත් එක්කත් බොහෝ වෙලාවට විශේෂයෙන් උසස් පෙළ විභාගයේ කල් යනවා. මාසෙන් දෙකෙන් කල් යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල මම හිතන්නේ කාලේ හැටියට හොඳ ප්‍රවේශයකට යොමු වෙන්න අදහසක් තියෙනවා. ඒ නිසා මේ පාඨමාලා ගැන අවබෝධයක් ලබා ගන්න විශේෂයෙන්ම උසස් පෙළ ගණිතාංශය ඊළඟට තාක්ෂණ වේදයේ විෂය ධාරාව මේ විෂය ධාරාවන් හැදෑරීමෙන් අනතුරුව ඔබට මූලික වශයෙන් මේ විෂයන් තුනම සමත් වෙලා තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා මේ වගේ පාඨමාලාවක් සඳහා ප්‍රවේශය ලබා ගන්න උපාධියක් දක්වා යන්න. මේ ගමන බොහොම සාර්ථකයි වගේම ප්‍රායෝගිකයි. ඔබට මේ පාඨමාලාවකට තේරුණාට පස්සේ එතනින් එහාට ලබා ගන්න වෘත්තීය පුහුණුව ප්‍රායෝගික වෘත්තීය පුහුණුවක් මේ තියෙන පසුතලය තුළ ඔබට ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම එතනින් එහාට ක්‍රමානුකූල උපාධියක් දක්වා යන්න අවශ්‍ය කරන ප්‍රවේශ නිර්මාණය වෙනවා. ඒ වගේම වෘත්තීය අධ්‍යාපනය සඳහා වෘත්තීය පුහුණුවක් ලැබෙනවා. ඒ නිසා තමන්ට රිසි ලෙස තමන්ගේ අනාගත ඉලක්කය ජයග්‍රහණය කරන්න හැකියාවක් තියෙනවා. බෙහෙවින් ස්තුතියි ඔබට ලබා දුන්නු දායකත්වයට. ඉතින් අද අපි ඉලෙක්ට්‍රොනික පාඨමාලාව පිළිබඳවයි හඳුන්වා දීම සිදු කරේ. එහෙනම් සූදානම් වෙන්නේ තාරුණයට ජයමඟ තුලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි නැවත හමු වෙමු. විරාමෙන් අනතුරුව නැවතත් තාරුණයට ජයමඟ සමගින් අපි ඉලෙක්ට්‍රොනික පාඨමාලාව පිළිබඳව කතා කරා. දැන් සූදානම් වෙන්නේ ඉලෙක්ට්‍රිකල් පාඨමාලාව පිළිබඳව කතා බහ කරන්න. මේ අන්තර්ගතය පිළිබඳව කතා කරන්න අපිත් එක්ක ඉන්නවා පුහුණු නිලධාරි තුෂාරි මනෝජා ජයවීර මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. මේ පාඨමාලාව පිළිබඳව අපි මූලික වශයෙන් හඳුන්වා දීමක් කරමු. මොකද මේ පාඨමාලාව, මොකද මේකේ තියෙන NVQ මට්ටම, මේ ගැන මූලික ප්‍රවේශයක් ලබා ගන්න. ඔව්. එතකොට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඔරුගොඩවත්ත ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන විදුලි තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව තමයි අපේ පාඨමාලාව. NVQ ලෙවල් 5 මට්ටමේ පාඨමාලාවක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ NVQ ලෙවල් 5 දැන් මේ සඳහා ප්‍රවේශය ලබා ගන්නදී මොන වගේ අධ්‍යාපන සුදුසුකමක්ද අවශ්‍ය වෙන්නේ අපේ රටේ තරුණයන්ට? ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයේද, එහෙමත් නැත්නම් NVQ ලෙවල් අර අපි ඉලෙක්ට්‍රොනික ගැන කතා කරද්දී මුතෙනදිත් තිබුණා NVQ ලෙවල් මට්ටම් කිහිපයක් පසු කරගෙන ඇවිල්ලා එහෙම එන්නත් පුළුවන්, නැත්නම් උසස් පෙළෙන් අනතුරු සහභාගී වෙන්නත් පුළුවන්. ඒ ක්‍රමයම මේකටත් අදාළද? ඔව්. ඒ පාඨමාලාවට අදාළ සුදුසුකම්ම තමයි අපේ පාඨමාලාවෙත් ඇතුළත් ඉන්නේ සුදුසුකම් වෙන්නේ. නැවතත් ඒක මම සඳහන් කළොත් ඇඩ්වාන්ස් ලෙවල්
ගණිත අංශයෙන් S5 3ක් එහෙම නැත්නම් තාක්ෂණික වේදයෙන් S5 3ක් සමග O level ඉංග්‍රීසි විෂය සමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් NVQ level 3 or 4 අදාළ පාඩමාලාවේ කියන්නේ relevant course එකක් කරලා තියෙන්න ඕනේ. ඒ සමගම O level ගණිතය සහ ඉංග්‍රීසි සමත් වෙන්න ඕනේ. ඒ සමග තවත් සුදුසුකමක් තියෙනවා ආට් විෂයන්වල තියෙනවා දෘඪ තාක්ෂණය කියලා සබ්ජෙක්ට් එකක්. ඒ දෘඪ තාක්ෂණ විෂයයට සී පාස් එකක් සමග කලා විෂයන් තුනට සමත් වෙලා ඒ වගේම ඕ ලෙවල් ඉංග්‍රීසි විෂය සමත් වෙන්න ඕනේ. අන්නේ ප්‍රධාන සුදුසුකම් තුන තමයි අපේ පාඨමාලාවේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන් විදියට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කියන්නේ ෆස්ට් පෙළ අධ්‍යාපනයෙන් පසුව ඔබට ඒ නියමිත සුදුසුකම් තිබෙනවා නම් මේ පාඨමාලාව තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් NVQ ලෙවල් නැත්නම් ජාතික වෘත්තීය සුදුසුකම් යටතේ තිබෙන NVQ මට්ටම් සම්පූර්ණ කරගෙන එහි පස්වන අධ්‍යයන වශයෙන් මේ පාඨමාලාවට ප්‍රවේශ වෙන්න පුළුවන්. දැන් ඔබ බලන්නත් මොකද්ද මේ විෂය? මේ විෂයෙන් පස්සේ යන්න පුළුවන් වෘත්තීය ඉලක්කය මොකක්ද? ඒ වගේම මෙතනින් එහාට ඉලක්කයක් තියනවා නම් අපි අර ඉලෙක්ට්‍රොනික වලදී කතා කරා වගේ උපාධියක් දක්වා යන්න පුළුවන්ද? අපි එහෙනම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දැනගමු. ඔව් මේ පාඨමාලාව කරන අපේ දරුවන්ට ශාස්ත්‍ර ගණනාවකට ඇතුළීමේ අවස්ථාව තියෙනවා. ප්‍රධාන වශයෙන් කිව්වොත් ලෙවල් 5 සම්පූර්ණ කරන ශිෂ්‍යයෙකුට පුළුවන් අපේ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා NVQ 7 උපාධි මට්ටම පාඨමාලාව හදාරලා තමන්ට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඊළඟට එහෙම නැත්නම් මේගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එක ලබාගෙන ඒ වගේම යාල්ගේ ස්කිල් එක දියුණු කරගෙන සුපර්වයිසර් මට්ටමේ ඒ කියන්නේ විදුලි ශාස්ත්‍රයේ සුපර්වයිසර් කෙනෙක් විදියට රැකියාගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට සෙන්ටර් රැකියාවක් විදියට තමන්ගේ ස්කිල් එක සහ නොලෙජ් එක දියුණු කරගෙන තමන්ටම ව්‍යාපාරයක් පටන් ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් විදේශගත වීම සඳහා මේගොල්ලන්ට යන්න පුළුවන්. විදේශ රැකියාව සඳහා එහෙම නැත්නම් විදේශගත වෙලා තමන්ගේ නොලෙජ් එක සහ සුදුසුකම් වැඩි දියුණු කරගන්න ඒ රටවල විශ්වවිද්‍යාලයකට වගේ ඇතුළු වෙලා ඒගොල්ලන්ට තමන්ගේ ඩිග්‍රී එක දක්වා හෝ ඒ රටවල පවතින තාක්ෂණික උසස් වීම සඳහා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ NVQ level 5 එකෙන් පස්සේ විදේශගත වීමක් සඳහා මූලික සුදුසුකම් ගොඩනගෙනවා කියන එකද එතන අදහස් කරන්නේ? NVQ level 5 මනේ මේ ඊට අඩු මට්ටමේ වුණත් අපේ ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේ ඉන්න දරුවෙකුට විදේශගත වෙන්න පුළුවන්. නමුත් සමහර දරුවෝ ඉන්නවා අපේ NVQ 3 4 කරලා උනත් එයාලගේ නොලෙජ් එක තියෙනවා. සාමාන්‍ය ගණිත ඉංග්‍රීසි හැකියාව තියෙන දරුවෙකුට තව ඉස්සරහට යන්න පුළුවන් එතනින් නවතින්නේ නැතුව. එතකොට එයාලට ලංකාවේ නැතත් සමහර වෙලාවට රැකී අවස්ථාවකට විදේශගත වෙලා එහි රැකියාව කරන ගමන් එයාට පුළුවන් අර්ධකාලීන වශයෙන් ඒ රටවල තමන්ගේ සුදුසුකම් වැඩි දියුණු කරගන්න එහි කැම්පස් එකකට ඇතුල් වෙලා ඩිප්ලෝමාවක් ඩිග්‍රී එකක් දක්වා තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ සුදුසුකම් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. තමන් සුදුසුකම් මේ ආකාරය නිර්මාණය කරගත්ත දැන් මේ පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳවත් යම් ආකාරයක දැනුමක් ඔබට ලබා දෙන්න අපි අපේක්ෂා කරන අපි සඳහන් කරමු මේ පාඨමාලාවේ අන්තර්ගතය මොන වගේද කියන කාරණාව පිළිබඳව. ඔව් අපේ පාඨමාලාවේ ඩියුරේෂන් ගත්තොත් මාස 24ක් කියන්නේ අවුරුදු දෙකක කාලයක්. එතන අවුරුදු දෙකේදී මුල් මාස 6 අපි ගැප් ෆිලින් කෝස් එකක් විදිහට තමයි කරන්නේ. ඒකෙදී අපි අපේ කෝස් එකට බඳව ගන්න දරුවෝ NVQ අය ඉන්නවා, ඒ වගේම A-level stream එකෙන් ආපු අය ඉන්න දෙගොල්ලන්ගෙම අඩුපාඩු සම්පූර්ණ කිරීමක් තමයි කරන්නේ. ඒක මේ විදිහට කිව්වොත් NVQ දරුවන්ගේ ස්කිල් එක පැත්ත වැඩි, නොලෙජ් එකට වඩා. එතකොට ඒගොල්ලන්ගේ නොලෙජ් එක මැත්ස් සයන්ස් පැත්ත ඉම්ප්‍රූව් කරන්න අපි ඒ අදාළ විෂයන් මේ මාස හේදී යාලට වැඩිපුර ගන්නනවා. ඒ වගේම ඒ ලෙවල් පැත්තෙන් දරුවන්ගේ ස්කිල් එක ටිකක් අඩුයි. ඒගොල්ලන්ට ප්‍රායෝගික පැත්ත වැඩිපුර දීලා ස්කිල් එක උඩට ගන්නවා.
सामान्य गैप फील कर लाई अपे प्रधान पाला पाठमाला पटांगा इतकोट मास हाईकट पास प्रधान पाठमाला आरंभ होना प्रधान पाठमाला सेमेस्टर देख की तमयपी संपूर्ण कराने इतकोट फर्स्ट सेमेस्टर के मॉड्यूल अटाक इवागेम सेकंड सेमेस्टर के मॉड्यूल हयाक विद्यट कंप्लीट मेघोलांग प्रधान पाठमाला अवसान होना इट पास मेघोलांग अभी वेडिद्र पुहन कर्मशाला गति क्रीम करना इतनी पास तमाइ मे अलगे कर्मशाला भी मास हया ट्रेनिंग मेला मे अलगे संपूर्ण कोर्स के ड्यूरेशन का कंप्लीट पास तमाइ सेमटे कर्मांतगत पुहन पशु दें बहुला ट्रकिया दें यम किसी के ट्रकिया तोरा गादी बहुलाट एगदीन वृत्ति लख ඉහළ වැටුප්තල එකට යන්න. ඒ වගේ සිහින තාරුණ්‍යයට තියෙනවා. ඇතම මේ ක්ෂේත්‍රය තුල ඒ මොන වගේ පසුබිමක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඔබතුමා මේක අත්දැකීම් එක දැන් ඔබතුමා මේ දක්වා ක්ෂේත්‍රයට දායාද කරපු තරුණ තරුණියෝ ඉන්නවා. ඔව්. එයාගේ අත්දැකීම් එක. ඔව්. මටත් වසර 20ක වගේ පළපුරුද්දක් තියෙනවා මේ ක්ෂේත්‍රය ඉගෙනීම් කටයුතු කරලා. ඉතින් ලෙවල් 5 පාඨමාලාවක් අපි ආරම්භ කළේ 2019 වර්ෂයේ වෘත්ති පුහුණු අධිකාරියේ ඉතින් අපිට තාම ෆස්ට් බැච් එක තමයි අපි ඉන්ඩස්ට්‍රි එකට යවන්න සූදානම් කරමින් ඉන්නේ. ඊට කලින් අධ්‍යක්ෂීම් ගත්තොත් ලෙවල් 3 4 කම්ප්ලීට් කරපු ළමයි බොහෝ පිරිසක් රටට දායද කරලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ මට මතකේ හැටියට සාමාන්‍යයෙන් ලක්ෂ ඉක්මවා වැටුප් තලවල ඉන්න බොහෝ ළමයි මේ වෙනකොට ඉන්නවා. ඒගොල්ලන් ඒ මට්ටමේ ඉඳලා රැකියාවට ගිහිල්ලා ඒවෙන් ගත්ත එක්ස්පීරියන්ස් එක තියාගෙන ඒ ආයතනවලම ඒගොල්ලෝ රැකියාව කරලා එක්ස්පීරියන්ස් එකෙන් ඉහට ආපු ළමයි ගොඩක් ඉන්නවා. ඒ පැත්තෙන් ගත්තොත් ගොඩක්ම කියන්නේ සාමාන්‍යයෙන් ගණිතය විශේෂව අසමත් වෙච්ච දරුවෝ අද ලක්ෂ එකහමාර දෙක ලැටප් ගන්න දරුවෝ හොඳට මම අත්දැකීමෙන්ම දන්නවා මගේ ඉගෙනගත්ත ළමයි සමාජේ ඉන්නවා. අපි නර කියමුණට කියනවනේ මේ ගණන් ෆේල් නම් එතනින් එහාට අනාගතයක් නැහැ. කොහොමද ඉස්සරහට මුහුණ දෙන්නේ? ඔය වගේ සමාජයේ සම්මත වෙලා තියෙන මේ වචන හරඹයන් තියෙනවා. මම හිතන්නේ නැත්නම් මේවට අභියෝග කරන්න පුළුවන් කරන්න තියෙන මූලිකම දෙයක් තමයි තමන්ගේ නිපුණතාවය තමන්ගේ කුසලතාවය හඳුනාගෙන මේ සඳහා ප්‍රවේශයක් ලබා දීම. ඉතින් බෙහෙවින් ස්තුතිය ඔබතුමියට මේ අදහස් දැක්වීමට එකතු වීම සම්බන්ධයෙන් අප රටේ තරුණයන්ට මේ අපි සූදානම් වෙන මේ පාඨමාලාව පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් ලබා දෙන්න. කොහොමද මේ පාඨමාලාව හදාරන්නේ? ඊළඟට අපි තරුණයන් සමග සාකච්ඡා කරන්න සූදානම් මේ පාඨමාලාවේ තිබෙන වැදගත්කම සම්බන්ධයෙන්. එසේනම් බෙහෙවින් ස්තුතිය ඔබතුමියට ලබා දුන්න දායකත්වයට ආයුබෝවන්. හොඳයි. එහෙනම් අපි ආරාධනා කරනවා තරුණයන්ට ජයමඟ සමගින්ම රැඳී සිටින්නට. විදුලි තාක්ෂණය පාඨමාලාව ගැන කතා කරමින් ඉන්නේ. අපි සෝදානම් මේ වෙලාවේ මේ පාඨමාලාව හදාරන මේ තරුණයන් දෙදෙනෙක් එක්ක කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නා ලක්ෂාන් සහ ප්‍රමෝද්. ලක්ෂාන් මොනවද අද කරන්න යන්නේ? අපි සිංගල් පිස් මොඩ එකක් ඒකේ මේ වර්ක් මීටර් එකට සම්බන්ධ කරලා ෆීලින් කියවන්න. හොඳයි. අපි මේ අපි කතා කරමු මේ ඔබ ගැන. අපි මේ පාඨමාලාවට යොමු වුණේ මොන පසුබිමක් එක්කද කියන්නේ මොන වගේ අධ්‍යාපන පුරස්කමක් එක්කද යමුනේ සහ මොන ඉලක්කයක් තුල මේ පාඨමාලාව හදාරනවාද කියන කාරණා මතක් කරපන්. මම මුලින්ම මේකට ආවේ මම ආෆ්ටර් ඕ ලෙවල්. ඊට පස්සේ මගේ කොහොම ටාගට් එකක් තිබ්බා ඕ ලෙවල් වලින් පස්සේ ඉලෙක්ට්‍රිකල් පාත්‍රේ ඉදිරියට යන්න. මම ඊට පස්සේ ඒකට ප්‍රොසෙස් හොයද්දි මට වෘත්ති පුහුණු අධිකාරියේ මේ පාඨමාලා තියෙනවා කියලා හොයාගන්න ලැබුණා. ස්වාන්තිවාස 17 NQ level 3 අටම කරනවා කොහෙද කරන්නේ කිරිල්ල වල රන්මුතු වල
රජමහා විහාරයේ තියෙන නිසෙක් කෘති පුණු ආයතනය ඒක තමයි මම එන්නේ ලෙවල් 3 පාඨමාලාව හදාරන්නේ ඊට පස්සේ මම ට්‍රේනින් ගිහිල්ලා අමතර දැනුමක් ලබාගෙන ට්‍රේනින් එක්ස්පීරියන්ස් උත් එක්ක වැඩ කරගෙන ඉද්දී මට වුණා තවත් ඉදිරියට යන්න කොහොමද ඉලෙක්ට්‍රල් ෆීල්ඩ් එකේම තව ස්ටෙප් බයි යන්න කොහොමද කියලා ඊට පස්සේ තමයි මට ආරංචිනේ ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරියේම කොරියන් ටෙක් එකේ පටන් ගන්නවා ලෙවල් 5 පාඨමාලාව හදාරන්න පුළුවන් කියලා ඊට පස්සේ මම මේකට ඇප්ලයි කරා ඒකට මට කලින් MNQ ලෙවල් 3 තියෙන හින්දායි සහ මේ වර්ක් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔකල්ල තමයි මම මේකට ඇතුළත් වුනේ දැන් මෙතනින් එහාට මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ මගේ ටාගට් එක තමයි මේකෙත් මේකේ දැන් ලෙවල් වශයෙන් ගත්තොත් ලෙවල් 6 7 තියෙනවා මගේ ටාගට් එක ලෙවල් 7 වෙනකම් යන්න තමයි ඩිග්‍රී මට්ටමට යන්න තමයි අදහස තියෙන්නේ දැන් වෘත්තීය ජීවිතය තුළ මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ වෘත්තීය ජීවිතයේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර මට්ටමට යන්න තමයි මගේ උත්සාහය සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යන්නේ නැතිව සාමාන්‍ය පෙළ තමන්ගේ තිබෙන සුදුසුකම් එක්ක NAQ ලෙවල් සම්පූර්ණ කරලා මේ යන්න පුළුවන් මාර්ගය. නිරන්තරයෙන් අපි මේ පාඨමාලා සම්බන්ධව සාකච්ඡා කරද්දී මේ වැනි තරුණිය බොහෝමයක් අපිට හම් වෙනවා. ඇත්තටම ඔවුන් හරි මග හරියට හඳුනාගෙන තියෙනවා. ඔවුන්ගේ ජය මග ඔවුන් හඳුනාගෙන තියෙනවා. එනිසාවෙන් කාලය මැනවින් ඉතුරු කරගෙන තමන්ගේ තරුණ කාලය බොහොම ඵලදායීව අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරවා ගැනීමක් තමයි මෙතන තියෙන්නේ. අපි චමුද්ද එකක් කතා කරමු. චමුද්ද ඔබ මේ පාඨමාලාවට ප්‍රවේශ වෙන්න මොන වගේ අධ්‍යාපන සුදුසුකමක් එක්කද? මම A level වලින් පස්සේ තමයි මේකට එන්නේ. ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක තමයි කරේ. මට යාළුවෙක්ගෙන් තමයි මේ කෝස් එක ගැන දැනගන්න පුළුවන්නේ. 2009 අවුරුද්ද තමයි මේ ටෙක් එකට ආවේ. 2019. ඔව් 2019. මම ආවේ එතකොට මේ ඒ දක්වා දැන්ට ගෙනින් කටයුතු කරනවා. දැන් ඔබේ දැන් අපි ගත්තොත් එහෙම මේ මෑත කාලීන අපේ රටේ උසස් පෙළ විෂය ධාරාවන් තුළ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව හඳුන්වා දීලා තියෙනවා. ඒකත් හොඳ ප්‍රවේශයක්. දැන් බොහෝ වෙලාවට අපේ රටේ කලා විෂය ධාරාව හදාරන්නේ ශිෂ්‍ය ප්‍රමාණය උසස් පෙළ සිසුන්ගේ අපි ගත්තොත් එහෙම කලා විෂය ධාරාවට තමයි මේ මෑත කාලයක් වෙනකල් වැඩි පරාසයක සිසුන්ගේ යොමුවීමක් තිබුණේ. ඉතින් තාක්ෂණ වේදේ වගේ විෂය ධාරාවන් හදාරලා මේ වගේ පාඨමාලාවක් සඳහා ප්‍රවේශ වෙන්න හැකියාව තියෙනවා හොඳ වෘත්තීය අවකාශයක් තියෙනවා දැන් ඔබගේ ඊළඟ ඉලක්කය මොකක්ද ඉලක්කය දැන් අපි මේ කරන්නේ NAQ level 5 ඒ කියන්නේ ඩිප්ලෝමා මට්ටම ඊට පස්සේ අපේ යුනිවර්ටෙක් එකේ තියෙන NAQ 7 ඒක තමයි ඩිග්‍රිය ඩිග්‍රිය දක්වා ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු මෙතන මේ දෙදෙනාම විවිධ කියන්නේ තත්ත්ව දෙකක අධ්‍යාපන සුදුසුකම් එක තමයි මේ තැනට ප්‍රවේශ වෙලා තිබෙන්නේ. නමුත් අද දෙදෙනාම තමන්ගේ එකම විෂය ධාරාවක් තුළ එකම ක්ෂේත්‍රයක් තුළ ඉදිරියට යන්න සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මේ තරුණයව හිතනවා නම් යම් කිසි තැනක අසාර්ථක වෙද්දී ඒ අසාර්ථක වුණ තැන සදහටම අසාර්ථක වීම කියලා හිතනවා නම් ඒක වැරදි. ඕනෑතරම් ප්‍රවේශයන් තියෙනවා. ප්‍රවේශයන් හඳුනා ගැනීම තමයි තියෙන්නේ. අපිට තරුණයන්ට අපි මෙහෙම දෙයක් කියන්න පුළුවන් ජීවිතයේ හැමතිස්සෙම මොන ඕනෑම අවස්ථාවක අපිට හම්බෙන්න පුළුවන් විවිධ වූ අවස්ථාවන් තියෙනවා ඒ අවස්ථාවන් තුලින් තමන්ගේ ජයග්‍රහණයට ප්‍රවේශයක් හදාගන්න පුළුවන් මේ කතා දෙකෙන් තියෙන ඒ ප්‍රවේශය ඒ නිසා බෙහෙවින් ස්තුතියි එහෙනම් අපි මේ ප්‍රැක්ටිකල් එක ඉදිරියට කරගෙන යමු Thank you.
PLC program PLC කියන්නේ programmable logic controller කියන එක දැන් factory වල ගොඩක් පාවිච්චි කරන මේ PLC කියන තාක්ෂණික automation වලට මේකේ අපි දැන් මේ program එක ගහලා තියෙන්නේ මෝටරයක් අවශ්‍ය අවස්ථාවෙදී forward කර ගන්නත් මේ අවශ්‍ය අවස්ථාවෙදී reverse කර ගන්නත් මේ තියෙන්නේ අපි ගහපු program එක මෙතනදී මේ push button එකෙන් අපිට ඕන වෙලාවට මෝටරේ forward කර ගන්න පුළුවන් මේ තියෙන්නේ අවස්ථාව ඊට පස්සේ අපිට අවශ්‍ය අවස්ථාවේදී මේ මෝටර ස්ටොප් කරලා රිවර්ස් කර ගන්න පුළුවන්කම තියෙනවා මේ ඉන්ඩිකේටර් ස්ලයිඩ් වලින් ඒ අවස්ථාවේදී මෝටරේ මොන දිශාවටද කරගෙන කියලා අපිට ඉන්ඩිකේට් කරලා දෙන්න තරුණට ජයමග අද අපි ඔබට සමීප කරේ ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කාර්මික ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සිට අද අපි පාඨමාලා දෙත්‍යයක් පිළිබඳව සාකච්ඡා කරා මේ පාඨමාලා පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපේ රටේ තරුණයට ලබා දුන්නා ඒ නිසා තරුණයට හැකියාව තිබෙනවා තමන්ගේ තරුණ කාලය මනවින් කලමනාකරණය කරගෙන තමන්ගේ සිහින වෙනුවෙන් තමන්ගේ නිපුණතාවයන් ඔස්සේ ප්‍රවේශයක් ලබා ගන්න එසේනම් අපි අද දවසේ වැඩසටහන නිමවඩපත් කරනවා අපි ලබන සතියේත් හමුවන්නේ මේ ආයතනයේ සිට තවත් පාඨමාලා සමූහයක් පිළිබඳව ඔබට තොරතුරු සමීප කරන්න සූදානම් එසේනම් අපි හමු වෙමු ලබන සතියේ අපි තරුණයට जयग्राही सतियक प्रार्थना करना। මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග ටීවී YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න